නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීයද? සජිත් මහත්තයා සම්බන්ධන් එක්ක කිවිසුමක් ගහගෙන අපේ රට වෙන් කරනවා කියනවා. එතුමා බලයට ආවොත් මේ පන්සල් ටික උතුරු නගරේ හිරෙන් අයින් කරනවා කියනවා. අපේ සිංහල ජනතාව උතුරේ නගරේ හිරෙන් අයින් කරන්න කියනවා. මේකට අපි ඉඩ දෙනවද? අපි මැරුණත් ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ තියෙන පක්ෂ දෙකයි. ඒ කියන්නේ දේශ ප්‍රේමී පක්ෂයයි දේශද්‍රෝහී පක්ෂයයි. අපිත් නියම සිංහල බෞද්ධ කොල්ලෝ. ඒ සිංහලකම කියලා කියන්නේ අනෙකුත් ජාතීන් අනෙකුත් සියලු දෙනා ආදරය කිරීම ආරක්ෂා කිරීම තමයි අපේ සිංහල බෞද්ධකම කියලා කියන්නේ. හැබැයි සහෝදරනි, ජාතිවාදය කතා කරපු නායක හැම එකම මේ ලෝකෙ මොකද කරේ? තමන්ගේ පවුලට බලය හදාගෙන රට සුද්ධ කරා. මුගාබෙලා ගඩාෆිලා හැම එකම එන්නේ ජාතිගතේ විකුණලා. බුදුමා රාජපක්ෂ පවුල එකක් අහලා බලන්න. රාජපක්ෂරු නමයක් ඉන්නවා දේශපාලනේ. එක එක් හරි තමන්ගේ පෞද්ගලික වියදමෙන් අපේ සිංහල දරුවෙට ඉගෙන ගන්න උදව් කරලා තිබ්බොත් අපේ හාමුදුරනේ මං දේශපාලෙන් අයින් වෙනවා. නමුත් නාසලයිය දැක්කා එක්සත් ජාතික පක්ෂයේ නායකයාට සහාය පළ කරන්න ඊයේ TN එක තීන්දුව කරා. මොකද කොන්දේසිය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කරන්න ඕනේ කුපාඩිකමක් කරන්න අද එතුමා උත්සාහ කරනවා. අද උතුරේ TN එකට ෆෙඩරල් දෙන්න එකඟ වෙලා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. නාමල් රාජපක්ෂ මැතිතුමා යාපනයේ ගියා. යාපනයේ ගිහිල්ලා බැලුවා ඡන්දේ නවත්තන්න තරුණ කණ්ඩායමක් යොදවලා යෝජනා ටිකක් දාලා මේක වැඩේ බකල් කරන්න බැලුවා. බැරි වුණා. දුබායි වලට ගියා. එමිල් කාන්තන් හම්බ වුණා. ඡන්දේ නවත්වුවා වගේ නැවත නවත්තන්න උත්සාහ කරා. මේ සියල්ල බැරි වුණා. දෙමළ ජාතික සන්ධානය ස්වේච්ඡාවෙන් කොන්දේසි විරහිතව තීන්දුව ගත්තා. ඒ නිසා තමයි අද මිදි තිත්තයි වගේ පෝට්ටුවේ කණ්ඩායම තමන්ගේ නියත පරාජයේ වියරුව මේ වෙලාවේ හැමතැනම ප්‍රකාශයට පත් කරනවා. Breaking.lk.